අපේ සිනමාවේ සමහර චිත්‍රපටි ගැන කියනවා මේ ආදර්ශමත් කතාව වේද කියලා. ඉස්සර චිත්‍රපටි වල හරියට දැන්නේන් දාන්නේ මේ ආදර්ශමත් කතාවක්. පවුලටම සුදුසු කතාවක්. දැන් මේ 1965 අවුරුද්දේ ආපු හතර මහා නිධානය චිත්‍රපටයත් මෙන්න මේ වගේ ආදර්ශමත් කතාවක්. මේ චිත්‍රපටය ආව අපුරු ගීතයක්. උඹෑ කිය කියා මරණ බයි. කරත විසුරතමයි ගීතය. ලිව්වේ ගීතය සංගීතවත් කළ PL සෝමපාලයන්, PLA සෝමපාලයන් ගීතය ගායනා කළේ J.A.Milton පෙරේරා. මේ ගැන කියනවා මේ ගීතය කෙතරම් ජනප්‍රිය වුණාද කිවහොත් සහ ප්‍රේක්ෂකයන්ට ශ්‍රාවකයන්ට දැනුණාද කිවහොත් එක රියදුරෙක් හරක් මසට හරක්ගෙන ගිය ලොරියක් අතරමඟ නතර කළා. ඒක ඌට අහන්න ලැබිලා මේ ලොරිය නතර කළා ඌ යන්නට ගියාය කියලා. කොයි හේතුවද? හතර මහා නිධානය චිත්‍රපටය නිර්මාණය කළේ එල්.එම්. පෙරේරා. එල්.එම්. පෙරේරා හැම චිත්‍රපටයක්ම හැදුවේ හතර කියලා. ඒකට හේතු කීපයක් තිබුණා. මේ එකක් එල්.එම්. කියනවා ඌට හතර හරි සම්බන්ධයි කියලා. ඌ ඔහුගේ පවුලේ හතරවෙනියා. ඔහු ඌට වැඩිමහල් සොහොන් තුන්දෙනෙක් හිටියා. ඒ වගේම එල්.එම්.ටත් දරුවෝ හතර දෙනෙක් හිටියා. ඉතින් ඔහුගේ චිත්‍රපටවල මූලික අරමුණේ සමාජ ශෝධනය. කොයි හේතු වෙතත් මේ සිනමා රූපයට වඩා ඔහු ලෑස්තුනේ සිනමාවෙන් කතන්දර කීම කියන කටයුත්තට ඉඩ දෙන්න. හැබැයි රූපයට වැඩි තැනක් ගියේ නැහැ. හතර මහා නිධානය චිත්‍රපටය ඉතාම සාර්ථක වුණා. කොතරම් සාර්ථක වුණාද කිව්වොත් මුල් වතාවට චිත්‍රපටයේ නළු නිළියන්ට කාර්මික ශිල්පීන්ට ඒ ලැබුණු ආදායමෙන් බෝනස් ගෙවන්නට මේ අධ්‍යක්ෂක නිෂ්පාදක එල්.එම්. පෙරේරා කටයුතු කළා. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ ධර්මදාස කියන චරිතෙන්නේ. චරිතය රඟපෑවෙත් එල්.එම්. පෙරේරා. එයා ගමක තරුණී. හැබැයි ගොවිතැන් කරන්න කැමති නැහැ. ඊට වඩා කැමති කලිසමක් අඳින්න. මේ නිසා ඔහු ගමෙන් පිට වෙනවා. ගමෙන් පිට වෙලා ධර්මවර්ධන කියන හාමුගේ ගෙදර රුපියල් 35කට රස්සාවක් හොයාගන්නවා. ඩාලින් කියන බල්ලව හදාගන්න. මේ මිනිස්යාගේ හොඳ වචනයක් තිබුණා හැම වෙලාවම. ඒක තමයි ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි කියන වචනය. ඉතින් කොමුණත් අර ධර්මවර්ධන මහත්තයා ඇට්කලේ ඩොමි ජයවර්ධන, ඔහුගේ භාර්යාවට හිටියේ ධර්මවර්ධන මැතිනියට ගර්ලි ගුණවර්ධන. හැබැයි මේ මැතිනියට ප්‍රශ්නයක් තිබුණා. දුප්පත්තු දැක්කම කේන්තියනවා. මේ ගෙදර හිටියා සීතා කියලා යුවතියක්, ඒ ධර්මවර්ධනගේ දරුවා. එයා රැකියාවක් නොමැති දුප්පත් තරුණෙක් වෙච්ච උපාලිත් එක්ක ආදරයෙන් බැඳලා හිටියා. සීතර රඟපෑව විජිත මල්ලික, උපාලට රඟපෑව ස්ටාන්ලි පෙරේරා. පත්තේ කොන්දස්තර වෙලා හිටපු වයසක මනුෂ්‍යයා ඩේවිඩ් ධර්මකීර්ති තමයි රඟපෑවේ. දුවගේ විවාහයට රුපියල් 2000ක් නැටියෝ. අදනම් 2000කින් වෙඩින් එකට කරන්න තියා වෙඩින් එකට ටැග් එක ගන්නත් බෑ. ඒ කාලේ ඉල්ලන්නේ රුපියල් 2000යි. නැටිලුවත් හාමු ඒක දෙන්නේ නැහැ. හැබැයි ඔන්න ඔය අතරේ වත්තේ මුදල් මංකොල්ල කනවා, සොරුම් මංකොල්ල කනවා හොරු වගේක්. ඒකට අහුවෙන්නේ මේ කොන්දොස්තර. මේ කොන්දොස්තරගේ පුතා තමයි හාමුගේ දුවත් එක්ක යාළු වෙලා ඉන්න උපාලි. කොමුණත් හාමුගේ පුතා ඩග්ලස් අර කොන්දොස්තරගේ දුවණිය පුෂ්පව බලහත්කාරයෙන් අතවරයට ලක් කරනවා. නම් මේකේ කෙලවර වෙන්නේ ඔහු මේ අතර වාරේ පෙම්වතිය බලන්න ආපර දුප්පත් උපාලි හාමුට අහුවෙලා ගුටි කනවා. ඔය කොයි හැටි වෙතත් ධර්මදාස ඒ අතරේ හීනෙන් දිව්‍ය ලෝකෙටත් අපායට ඇතන. දිව්‍ය ලෝකෙදී හම්බ වෙන ශක්‍රදේවියෝ, අපායේදී හම්බ වෙනවා යමරාජ්චුරුවෝ. දිව්‍ය ලෝකෙදී හම් වෙන්නේ ශක්‍රදේවියට හිටිය ආනන්ද ජයරත්න, යමරාජ්චුරුවන්ට හිටිය සේනාධීර කුරුප්පු. හීනෙන් ඔහුට හම්බ වෙනවා හතර මහා නිධානයක්. ඉතින් එයාට ඒක අවශ්‍ය වෙනවා දුප්පතුන්ට තුන් මාසයක් ආහාර දෙන්න, ගෙවල් හදා දෙන්න, පාසලක් හදා දෙන්න, විවාහ අපේක්ෂිත තරුණියන්ට දෑවැද්ද ලබා දීම සහ රෝහලක් ලබා දීම කරන්න. දැන් මෙන්න මේ කතාව මේ කියලා අන්තිමට මේ හම්බෙච්ච නිධානයක් ගැන කියන්න ගිහිල්ලා මේ නිධානය ගැන හාමුට කියලා හාමු නිධානය හැරුවාම හම්බ වෙන්නේ තණ්හාය ජයති සෝකෝ කියන තඹ සම්මසක් විතරයි. එමිනිහ හාමු කරන්නේ ඊළඟට ධර්මදාසට වෙඩි තියනවා. ගම්මු ධර්මදාසට විරුද්ධ වෙනවා. සත්‍ය හාමු වටහා ගන්නවා. හැබැයි හොඳ වෙලාවට ධර්මදාස මැරිලා නැහැ. අන්තිමට ආපහු ධර්මදාස ගමට යනවා. සීටි ප්‍රාන්දු කියපු මේවා දැකලා මට හිතෙන්නේ ගමට යන්නටයි කියන ගීතය. මේ චිත්‍රපටය එල්.එම්. පෙරේරාගේ රූපගත කිරීම, එල්.එම්.ගේ පෙරේරාගේ කතාවකට මෙහි විවිධ
චිත්‍රපට වලින් උපුටාගත්තු ජවනිකා තිබුණා. උදාහරණයක් හැටියට ද කිඩ් චිත්‍රපටයේ චාලි චැප්ලිනුත් කුඩා පැංචාත් වීදුරු වලට ගල් ගහා යන අවනකාව මේ චිත්‍රපටයේත් ඒ විදිහටම එල්.එම්. පෙරේරා භාවිතා කරලා තිබුණා. මේ චිත්‍රපට නිෂ්පාදනය කළේ ශ්‍රීධර චිත්‍රපට සමාගම ඒ ජේ වික්‍රමසිංහ W.H. සුමතිපාල H.K. ධර්මදාසා එල්.එම්. පෙරේරා. අධ්‍යක්ෂණය කතාව දෙබස් තිරරචනය එල්.එම්. පෙරේරාගෙන් කැමරාව තිමති වීරරත්නගෙන් සංගීත අධ්‍යක්ෂණය P.L.A. සෝමපාලගෙන් චිත්‍රපටයේ සියලු ගී රචනා කළේ කරුණාරත්න අබේසේකර. සීටි ප්‍රනාන්දු ගායනා කළා සෝබනලු කොළඹ කියන ගීතය. ඒ වගේම ඔහු තවත් ගීතයක් ගායනා කළා එදා වේල ගෙවන්නේ කියන ගීතය. ධර්මදාස් වල්පොල ගායනා කළා ප්‍රාණඝාත චෝර කර්ම කියන ගීතය. මොහිදින් බෙග් සහ ලතා වල්පොල ගායනා කළා ලංකාපුරේ නමුදු ගීතය මාතා 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 ලතා වල්පොල ගායනා කළා. වඩාත්ම ජනප්‍රිය J.A.Milton පෙරේරා ගායනා කරපු උම්බෑ කීර්තියා මරණ බයි කියන ගීතය. කොළඹ සිලෝන් ස්ටුඩියෝ සිදී තමයි මේ චිත්‍රපටයේ සියලු වැඩකටයුතු සකස් කළේ. මරදානේ එල්ෆින්ස්ටන් ඇතුළු සිනමා ශාලාවල හතර මහ නිධානය නිෂ්පාදකවරුන්ට ලබා දෙමින් තිරගත වුණා. මේ චිත්‍රපටයේ එල්.එම්. පෙරේරා, විජිත මල්ලිකා, ඩොමී ජයවර්ධන, ස්ටාලි පෙරේරා, ධර්මශ්‍රී රණතුංග, ඩේවිඩ් ධර්මකීර්ති, ගර්ලි ගුණවර්ධන, ආනන්ද ජයරත්න, සේනාධීර කුරුප්පු, ජීවරාණි කුරුකුළු සූරිය, V.T.G. කරුණාරත්න, සූරිය ජයමහ, ලලියන් එදිරිසිංහ, M.V.බාලන්, සෝමා මාබෙල්ලගේ, A.R.M. යාසීම්, මාටින් ගුණදාස්, ගැමුණු විජසූරිය, ස්වර්ණ සරත්වීර, රමණී දිසානායක, ආනන්ද ඩි පෙරේරා, ජොනි බොයි, මර්සි ජයතිලක, K.P.A. ජයරත්න, එඩ්වින් පෙරේරා ආදීන් චරිත නිරූපණය කළා. හතර මහ නිධානය පහළ කළ චිත්‍රපටය.